අයිබුවන් වාසනාවන් දයබර ප්‍රේක්ෂක හිතවතුනි හිතවතියනි recording.lk YouTube නාලිකාව සමග එකතු වෙන ඔබ සියලු දෙනාම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් ජ්‍යොතිෂයේ විෂය ඔස්සේ කන්‍යා ලග්න හිමියන් පිළිබඳව කතා කරන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. ස්ත්‍රී පුරුෂ වශයෙන් ගත් කල කන්‍යා ලග්නය කන්‍යා රාශිය ස්ත්‍රී රාශියක් හැටියටයි හඳුන්වන්නේ. ඒ වගේම සෞම්‍ය ක්‍රූර වශයෙන් ගත් කල සෞම්‍ය රාශියක් හැටියට හඳුන්වනවා. ඒ වගේම චරිතිර උභය වශයෙන් සඳහන් කිරීමේදී උභය රාශියක් හැටියටයි කන්‍යා රාශිය හඳුන්වන්නේ. භූත ගුණ යතින් පඨවි රාශියක් හැටියට කන්‍යා රාශිය හඳුන්වා දී තිබෙනවා. කන්‍යා රාශියේ ලග්නාධිපතියා බුධ ග්‍රහය බාධක ග්‍රහය බවට පත්වන්නේ ගුරු ග්‍රහය. හොඳයි, කන්‍යා ලග්න හිමියන් පිළිබඳවයි මේ තොරතුරු සල්පය. සාමාන්‍යයෙන් කන්‍යා ලග්න හිමියන් ප්‍රිය වචන කතා කරන සෝභාවමත් ශරීරයක් ඇති හැටියට හඳුන්වනවා. දිගු අත්පා ඇති, ඒ වගේම වාපිත්සෙම් රෝග ඇතිවීමේ යම් ඉඩකඩකුත් ඇති අය බවත් සඳහන් වෙනවා. අපූරු ගති පැවතුම් ඇති අය හැටියටත් හඳුන්වා දෙනවා. ඒ වගේම ධනවත් මසුරු වූ නෑබෑයන්ට හිතවත් වන බවත් සඳහන් වෙනවා මේ කන්‍යා ලග්න හිමියන්. ඒ වගේම කන්‍යා ලග්න හිමියන්ට වැඩිපුර ගැහැණු දරුවන් සිටීමේ ඉඩකඩක් තියෙන බව, ඒ වගේම සහෝදරයන් කෙරෙහි යම් විරුද්ධතාවයන් ඇතිවන ස්වභාවයක් ඇතිවන්නට පුළුවන් බව සඳහන් වෙනවා. යුක්තියට අනුව ක්‍රියා කරන නමුත් ගොඩාක්ම ලැබීම් නැති යම් ප්‍රමාණයක් අඩුවෙන් ලැබීම් තියෙනටත් පුළුවන් බවත් කන්‍යා ලග්න හිමියන් පිළිබඳව පොදුවේ අදහස් දැක්වීමේදී හඳුන්වනවා. නමුත් ඔබ කර්මාන්තවල දක්ෂ කෙනෙක් බවත් සඳහන් වෙනවා. පහසුවෙන් ඔය වැළඳෙන්න පුළුවන් රෝග අතර ඔය උදර රෝග, ඒ වගේම වාත රෝග, ඒ වගේම ඔය පණු රෝග වගේ දේවල් හඳුන්වා දී තිබෙනවා. මරණයේ සිදුවන ආකාරය පිළිබඳව කතා කිරීමේදී ඔය සිව්පා සතුන්ගෙන් ඇතිවන පීඩා, ආයුධවලුයි නැතිවෙන පීඩා, ඒ වගේම පිත සම්බන්ධ රෝග වගේ දේවල් වලින් ජීවිත හානි සිද්ධ වෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. ඒ කන්‍යා ලග්න හිමියන් පිළිබඳව දැන් කන්‍යා ලග්න හිමියන්ගේ අපි යමු නවාංශකයේ දිහාවට. ඔබ කන්‍යා ලග්න හිමියෙක් වෙලා යම් විදියකින් මකර කුම්භ මීන කියන නවාංශක තුනෙන් එහෙකින්නම් ඉපදුනේ. ඔබේ ලග්නය කන්‍යා නවාංශකය මකර කුම්භ මීන තුනෙන් එකක් වුණොතින් ඔබ ඊතරම්ම, ඒ කියන්නේ පෙනෙන තරමටම වස්තුව නැති කෙනෙක් හැටියට හඳුනන. ඔබ දිහා බැලුවා ගොඩාක් වස්තුව තියෙන කෙනෙක් විදිහට පේන්නට පුළුවන්. නමුත් ඒ තරම්ම වස්තුව නොමැති බලයෙන් හා උත්සාහයෙන් වස්තුව ලැබිය යුතු කෙනෙක්, ජීවිතයේ මුල් කාලයේදී යම් යම් ආකාරයේ හානි පැමිණෙන ඉඩකඩක් තිබෙන, ඒ වගේම අනුමාන වශයෙන් කටයුතු කිරීමෙන් වැළකිය යුතු කෙනෙක් හැටියට හඳුන්වනවා. ඒ වගේම ආත්මාර්ථකාමී පුද්ගලයන්ගේ ප්‍රයෝගයන්ට හැසිරීමේ හසුවීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා කල්පනාවෙන් තුරව ඉක්මනින් හදිසියෙන් කටයුතු නොකළ යුතු අය හැටියටත් ඔබ පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම නැනවත්ව වියදම් කිරීමෙන් කර්මාන්ත වැඩ, ඒ වගේම ඔය කොන්ත්‍රාත් වැඩ, සුවඳ විලුම් වෙළඳාම්, සංගීතය වගේ කටයුතු වලදී ඔබට මුදල් ඉපයීමේ හැකියාවක් තිබෙන බවත් සඳහන් වෙනවා. ඒ වගේම නඩු හබ වලට පැටලීමේ යම් ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් කටයුතු කරන්න. ඔබේ ජීවිතයේ මෙන්න මේ වර්ෂවලදී ඔබට දියුණුව ලැබීමේ හැකියාවක් තිබෙන බවත් සඳහන් වෙනවා. වයස අවුරුදු 18, 24, 30, 36, 42, 49, ඒ වගේම 55 යන වර්ෂ වැදගත් වර්ෂ බව සඳහන් වෙනවා. ඒ වගේම කර්මාන්තාදීන් ඔබට විශේෂ දියුණුවක් ලබන්නට පුළුවන් බවත් සඳහන් වෙනවා. හොඳයි, ඔබේ ලග්නය කන්‍යා වුණා, නවාංශකය මේෂ වෘෂභ මිතුන තුනෙන් එකක් වුණා. මෙන්න මෙහෙම වුණොතින් එහෙම එවැනි තත්ත්වයන් යටතේ ඔබ පිළිබඳව යමක් සඳහන් කරන්නටයි සූදානම් වන්නේ.
ඔබේ මුදල් තත්ත්වය කියන ආර්ථික තත්ත්වය සතුටුදායක වෙන්නට පුළුවන් බව සඳහන් වෙනවා. නමුත් ඔබ උපයා ගන්නා මුදල් වියදම් කිරීමේදී පරිස්සම් විය යුතු බව ඒකම සඳහන් කරන්නට කැමතියි. තරමක් ඔබ ලෝභ අයෙක් වන්නට පුළුවන්. ඒ වගේම මුදල් විය පැහැදම් කරන්නට අකමැති ස්වභාවයක් ඇතිවන්නට පුළුවන්. ඒ වගේම කේන්ද්‍රයේ බ්‍රහස්පති ග්‍රහයා වෘශ්චික කුම්භ කටක රාශිවල හැසිරෙන කාලවලදී, ඒ කියන්නේ බ්‍රහස්පති කුම්භ කටක කේන්ද්‍රයේ බ්‍රහස්පති වෘශ්චික කුම්භ කටක රාශිවල හැසිරෙන කාලවලදී විශේෂයෙන් මුදල් තත්ත්වය සතුටුදායක වන බව සඳහන් වෙනවා. ඒ වගේම බලවත් වැලකීම් ඇත්තවුන් ගේ දුරාචාර කටයුතු වලට මුදල් වියදම් කරන්නෙක් වෙනවා. ඒ කියන්නේ ඔබ පරිස්සම් නොවුනොත්, ඔබගේ කටයුතු වලදී පරිස්සම් නොවුනොත් දුරාචාර කටයුතු වලට මුදල් වියදම් කරන කෙනෙක් බවට පත්වන්නට පුළුවන්. නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න කියලා ඔබෙන් ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ වගේම ඔබේ ලග්නේ කන්‍යා ලග්නේ වෙලා යම් විදියකින් ඔබේ නවාංශකය කටක සිංහ කන්‍යා තුනෙන් එකක් වුණොත්, එහෙම වුණොතින් ජීවිතයේ මුල් කාලයේදී මුදල් සම්බන්ධ කටයුතු වලදී ඉතා ප්‍රයෝජන ලබන නිකරුණේ මුදල් වියදම් කරන්නට පෙළඹෙන, එනිසා යම් යම් අවාසනාවන්ත තත්ත්වයන්ට පත්විය හැකි බලාපොරොත්තු රහිත දේවලින් ජීවිතේ කැලල් ඇතිවන්නට පුළුවන්. ඒ වගේම සූදුව වැනි කටයුතු වලට යොමුවන්නට ඉඩකඩක් තියෙන නිසා එයින් පරිස්සම් විය යුතු. ඒ සඳහා එතරම් නම්ශීලී නොවනවා නම් හොඳයි කියා කියව හැකි තත්වයක් තමයි මෙහිදී උද්ගත වන්නේ. වෙන දේවල් වලින් ඔබ වැළකී සිටිනවා නම් හොඳයි කියන එක සඳහන් කරන්නට පුළුවන්. ජීවිතයේ ඉතා වැදගත් වර්ෂ හැටියට හඳුන්වා දෙන්නට පුළුවන් වයස අවුරුදු 20, 26, ඒ වගේම 32, 35, 40, ඒ වගේම 44, 50 යන වර්ෂ ඉතා වැදගත් වර්ෂ හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම ඔබේ ලග්නය කන්‍යා ලග්නය වෙලා නවාංශකය යම් ආකාරයකින් තුලා වෘශ්චික සමවන්න, ඔබේ ලග්නය කන්‍යා වෙලා ඔබේ නවාංශකය මකර කුම්භ මීන තුනෙන් එකක් වුණොත්, එහිදී ඔබගේ 22 වැනි දර්කානාධිපති බවට පත්වන්නේ කුජ ග්‍රහයා. කුජගේ මහදශා අතුරු දශා කාලවලදී ඔබ සැලකිලිමත් විය යුතුයි, ඔබ පරිස්සම් විය යුතුයි. මොකද ඔබේ ලග්නය කන්‍යා ලග්නය වෙලා නවාංශකයේ මකර කුම්භ මීන වුණොත් කුජ ග්‍රහයා ඔබේ 22 වැනි දර්කානාධිපති ග්‍රහයා වන නිසා, ඔබේ ලග්නය කන්‍යා ලග්නය වෙලා ඔබේ නවාංශකය මේෂ වෘෂභ මිතුන තුනෙන් එකක් නම් එවැනි අයෙක් නම් මෙන්න ඔබ පිළිබඳව යමක් සඳහන් කරන්නට යන්නේ මේ ආකාරයෙන්. ඔබේ මුදල් තත්ත්වය සතුටුදායකයි, මුදල් තත්ත්වය සතුටුදායකයි, සැලකිය යුතු ධනයක හිමිකාරයේ බවට පත්වන්නට පුළුවන්. මුදල් වියදම් කිරීමේදී හැබැයි ඔබ පරිස්සම් වෙන්න ඕන. ඔබ තරමක් මුදල් වියදම් කරන්න අකමැති, තරමක් ලෝභී ගති තියෙන කෙනෙක් බව සඳහන් වෙනවා. ඒක එක්තරා විදිහකින් හොඳයි. මොකද මුදල් වියේ පැහැදම් කිරීමේදී ඔබ පරිස්සම් වෙන්නට ඕන කෙනෙක් හැටියට හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම බ්‍රහස්පති ග්‍රහයා ඔබට අශුභයක් නොවි වෘශ්චික කුම්භ කටක රාශිවල ගමන් කරන කාලවලදී ඔබේ මුදල් තත්ත්වය වඩා හොඳ වන්නට පුළුවන් බව සඳහන් වෙනවා. ඔබේ මුදල් තත්ත්වය වඩා හොඳ වෙන්නට පුළුවන් බව සඳහන් වෙනවා බ්‍රහස්පති ග්‍රහයා වෘශ්චික කුම්භ කටක රාශිවල ගමන් කරන කාලයේදී. හැබැයි මෙහිදී බ්‍රහස්පති ග්‍රහයා ඔබේ බාධක ග්‍රහයා යම් මේක 22 වැනි දර්කානාධිපති වුණොත් මේ තත්ත්වය වෙනස් වෙන්නට පුළුවන්. ඒ ගැනත් අවබෝධය ඒ ගැනත් හිතා බලන්නට ඕනේ. විශේෂයෙන්ම දුරාචාර කටයුතු වලට ඔබේ මුදල් විය පැහැදම් වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වන්න, එවැනි දේවල් වලට ඔබේ මුදල් වියදම් කිරීමෙන් වැළකී සිටින්න. එහෙම නොවුනොත් ඔබේ මුදල් හානි වෙන්නට පුළුවන්, ධන හානි තත්ත්වයන් මතුවන්නට පුළුවන්. එයයි කන්‍යා ලග්න හිමියන්ගේ මේෂ වෘෂභ මිතුන නවාංශකයෙන් උපන් කෙනෙක් නම් ඔබට අදාළ වෙන කරුණු කාරණා බවට පත්වන්නේ.